ඔය සමගි ජන බලවේගේ දැන් ඇතුළෙම තියෙන ප්‍රශ්න ගන්නකෝ යට පැත්ත පැත්තක දාමුකෝ උඩ කොහොමද තත්ත්වේ සර්ෆ් එක්සෙල් පළමු සේදුමින් ඉතා පහසුවෙන් තද පැල්ලම් ඉවත් කරන කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ සමගින් දැන් රුපියල් 540කට පමණයි උඩම කචල්නේ ගෙදර හරි කචල්නේ හට්ටිවලම් පොලේ ගහනවනේ දොරවල් කඩනවනේ සමගි ජන බලවේගේ නායකයා සජිත් ප්‍රේමදාස ඔගේ සභාපතිතුමා ජෙනරල් පොන්සේකා දැන් ඉතින් සභාපතිතුමයි නායකයා ගැටුමක් තියෙනවනේ සභාපතිතුමාම පාර්ලිමේන්තුවට ගිහින් කියනවනම් මේ අපේ වගේ නායකෙක් නම් ජනාධිපති කරගත්තු රට ඉවරයි කියනවනම් ඔය මිනිහා බඩු ටික බෙදන්නේ මේ කුඩු සල්ලි කැසිනෝ සල්ලි වලින් කියනවනම් මොකද්ද ඔය පක්ෂේ තියෙන තත්ත්වේ සභාපති කියනවනේ නායකයාට එහෙම චෝදනා කරනවනේ දැන් රාජසේනාරත්න පහුගිය දවස්වල මාධ්‍ය හමුවට ඇවිල්ලා අපි දැක්කා කියනවා මෙයාට කඳයි බඩයි විතරයි තියෙන්නේ මෙයාට රටක් පාලනය කරන්න තේරෙන්නේ නැහැ කියලා කියනවනම් මොකද්දෝයි නායකයාගේ තියෙන තත්ත්වේ කොහෙද දිනන්නේ මුදුනේම කචල් එකක් තියෙනවනේ මම දැක්ක පහුගිය දවස්වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන එයාගේ පක්ෂේ කෑල්ලක් නේ ඔය තියෙන්නේ UMP එකේ ජානනේ ඔය තියෙන්නේ සජිත් ආමක් වෙනස් කරගත්තට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියනවා සජිත් ඕනම් පක්ෂ තහනම් කරලා තිබ්බට පැත්තක පක්ෂයට ගන්න පුළුවන් කිව්වා හැබැයි ඊට ඉස්සෙල්ලා කියන්නේ කිව්වා මේ බස් බෙදන්න අර බඩු බෙදන්න සල්ලි කොහෙන්ද එන්නේ කියලා කියන්නේ කිව්වා එතකොට රනිල් මොකද්ද කියන්නේ නොකියා කියනවා මේ අයථා ක්‍රමයට එන සල්ලි කියලා මේ වංචනික සල්ලි කියලා එතකොට පොන්ස් එකක් කියනවා කුඩු සල්ලි කැසිනෝ සල්ලි කියලා එතකොට සජිත්ගේ නායකයාත් කියනවා රනිලුත් කියනවා සල්ලි කොහෙන්ද එන්නේ කියන්නේ කියලා රනිල්ටත් කියනවා අපි බබා වෙන්න එපා කියලා. ඔයා ජනාධිපතිනේ මේ ඡන්ද කාලෙදි නිකන් අරයට එහෙම විතරක් චෝදනා කරන්නේ. ඔයා දන්නවනම් මේ වංචනික සල්ලි කියලා. ඔයා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙත් ඔයා. ඔය කවුරුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ හැබැයි ජාතික ජනබලවේගයේ බලයක් යටතේ අපි ක්‍රියාත්මක කරන්න සූදානම් කියන පණිවිඩෙත් දෙනවා. ඉතින් ඔය සජිත්ජ පක්ෂේ නම මොකද්ද? ඔගේ නම සමගි ජනබලවේගිනේ. ඔගේ නැත්තේ මොකද්ද? ඔගේ නැත්තේ සමගිය. සභාපතිත් සමගි නැත්තම්, රාජිත සමගි නැත්තම්, ඔගේ ජේෂ්ඨ උපසභාපති පී හැරිසන්. කොහේ හැරිසන්? අන්න රනිල් ගාව ඉන්නවා. බදුල දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවට මන්ත්‍රී තුන් දෙනෙක් ජනතාව දුන්නා. ඒ තුන් දෙනා රැක ගන්න බැරුණානේ සජිත්ට. වැඩිම මනාපරංගේ අරවින්ද කුමාර. දැන් කො අරවින්ද කුමාර අන්න රනිල් එක්ක ඉන්නවා. දෙවෙනියට වැඩිම චන්දරංගේ වඩුවෙල් සුරේ. අන්න ගිහිල්ලා ඉන්නවා ජනාධිපති උපදේශකකමක් කරන්. ඉතින් කොහමද සමගි ජන බලවේගයක් දිනන්නේ? එඳ අපිට කියන්න තියෙන ඡන්දෙන් දිනන එක නෙවෙයි යාලට. අඩු ගානේ පක්ෂේ මුදුන රැක ගන්න කියලා. නැතු මේක කරන්න පුළුවන් කමක් නැහැ. හෙට අනිද්දා වෙනකොට බලන්න තව තව කල්ලි කණ්ඩායම් ගලවලා රනිල් බිලි බාන්න පටන් ගන්නවා. එඳ මේ රටේ ජනතාවට දැන් තේරෙන්න ඕන එකක් තියෙනවා. ඔය මේ රට බලයේ හොබවපු පක්ෂය ඇතුලේ දැන් අභ්‍යන්තර ආරවුල් වියවුල් වැඩි වෙලා තියෙනවා. රට ව්‍යාකූල වෙන ප්‍රමාණයට වඩා එයාලා ව්‍යාකූල වෙලා ඉන්නේ. ව්‍යාකූල වෙච්ච දේශපාලන පක්ෂයකට බලය ගන්න බෑ. මේ ව්‍යාකූල භාවයට පත් වෙන්න හේතුවත් වෙන මොකක්වත් නෙමෙයි. ජනතාවාදී පාලනය බිහි වෙනකොට ওই වගේ පක්ෂ නායකෝ ව්‍යාකූලත්වයට පත් වීම සාමාන්‍යයි කියලා මතක් කරන්න කැමතියි.